ඔබෙක්වන ස්වාදීන් රූපාණනයේ රාත්‍රී ප්‍රධාන සිංහලපුත්විකාශයක් සමගින්. මම ශ්‍රීහාාන් කනිිෂ්කාරය සිහ මම නිශන්තයේ දිල්රෘක්ෂයේ මිලි මවදානය දවසේ ප්‍රධන ප්‍රෘතයේ සිරස් තල වෙතා අවදහනම් කලාප හැර සෙසු කලාපවල ඇදිරිය හෙට උදේ හයට අවසන් යළි සවස්ස හතරට පණවා විසි වනදාාතෙක් අකණ්ඩවම. ඔරුුණා රෝගීන් දෙසිය තිස්පාහක් පෙත්තිී සුවේ ලබන්නන්ද ඉහල මට්ටමක. දේශය ආර්ථිකය ආර්ක්ෂා කර ගනිමින් දෛනිික ආර්ථික කටයුතු පාත්වාගෙන යන්න පනපතිගේ විශේෂ අවධහනය. ආරක්ෂිත ඇඟලුම් විෂ්පානයට සම්බන්ධී කරන කමිටුවක් පිටකොතුව මැනින් වෙළඳපොල ලබන විසි දෙවනදාාතෙක් වසා දැමි. කොරෝනාවෙන් වැඩ අහිමි වූ චේත්‍ර දණනාවකට රුපියල් පංදහසේදීමනාව. කොරෝනාවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කළ දකුණු කොරයා චන්දයෙන් පාලක පක්ෂයට ජයහිමි වන ලකුණු. රෝ වෛරස ව්‍යාපතිය සලකන විට ඉහල අවදහනමක් සහිත කලාපලය සහඳුරනාාගෙන ඇති කොළඹ ගම්පහා කළුතර පුත්තලම මහනුවරහා යාාපනය දිස්ත්‍රික් වල දැන් ක්‍රියාත්මක ඇඳර්ණීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සෙසු සියල දිස්්‍රික් වලට පනවා ඇති ඇඳර්නීය හෙට පෙරවරු හයට ඉවත් කර. යළි පස්වාරු හතරට පැනවීමට නියමිතයි. ත්‍රික් ලටවසහතරට යැිැනවෙන ඇදිරි නීතිය ලබන සදඳදා පෙරවරු හයතෙක්බල පවැත්වනවා. එදින පෙරවරුහයන් පසු ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම්දීමට නීීමිතයි. කොරුණා වෛරස ව්‍යාපතිය හමුවේ ඇදිරි නීතිය පැනවී මැතුු ක්‍රියමාර්ක ෙනැත්තේ හොෙක් ජනතාවක යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍යංෂය සඳහන් කරන්නේ. එබවින් ඇදිරි නීතිය පැනවීම නිසා ඇතිවන දෂ්කරතා අවබෝධය සහ වගකීමෙන් යුතුව ඉවසා සිටිින් නයි රජය ජනතාවින් නිල්ලා සිටිනවා බහන්ඩ මිලදී කැනීම තාමත් අත්‍යවශ්‍ය ද්‍රවයන්ට පමණක්ෂීමමා කරන ලෙසක්. අනභශ්‍ය ගන් ිමන් වලින් වලකින් ලෙසත් ජනතවට දැනුම් දෙන බවයි රජයේ සඳහන් කරන්නේ. ඇදිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍යා හරද්‍රව වෙසහ වෙනත් බහන්ඩ නිවසේ සිටම මිලදීගත හැකි වෙන පරිදි අකණ්ඩව සැපීමට රජේ සියලු විිදිවිධහන සල සාතිබෙනවා. ර ශික්ක පුවද ො තැන් වැඩ කරන සහ කොඩා තේවතු හා අප අයින බොහෝග නිශ්පාධන ක්‍රියාවලේ සහ දෙහිවරකර්මාන්තය නිරත්ත ජනතාවට එක වැඩකිරීමට අවසර හිමිවනවා. අතේ වශ්‍ය සේවා හැර වෙනත්කාරයන් සහා දිශ්‍රික් අතර ගමනාකමනය සම්පූර්ණන තහ නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශි පැසේ. අතේවශ්‍ය සේ කාරක්ෂමල් පවවාගෙනන පිස. ොදාති ක්‍රමේද අවභාවිත කරණයි තෙරෙහිව නේතිය තධින්ම ක්‍රියාත්ම කරන බවයි රජය සඳහන් කරන්නේ කවරහෝ දිස්්‍රික්කේක හොදෙ කලා ප්‍රදේශලෙස නම් කරඇති ගම්මාන හොදෙ කලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබනවා. කවරෙකොට හෝ එම ගම්මාන වලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙරතුරු සම්පූර්ණෙන් තහනම් වනවා. මෙරටින් වර්තාාවූ, කොරෝුණාරෝගීන්ගේ සංඛ්‍යාව දෙසේ තිස් පහ දක්වා ඉහලියා. ඒ අදදිනේ වර්තාාවූ රෝගීින් දෙදනෙකුද සමඟයි. ඒ වර්තා වූ කොරොුණාරෝගින්න් පහළොස්දනගෙන් දා හතර දෙනෙකුම ආසාධිතින් ලඟින් ඇසුරු කළය බව සෞඛ්‍යංශ පවසනවා. මේ වනවිට මෙරට කොරුණාරෝගින්ගේ සංඛ්‍යාව දෙසියති ස්පාක්. ෝගී එකේ හැට පත්දිනෙකු රෝහල් කීපේක ප්‍රතිකාරලබම මෙින් සිටිනවා, රෝගී බවට සකරන එකේ හතලිස් හතර දෙනකු රෝහල් ගතව ප්‍රතිකාරලබට බවයි ස ෞඛ්‍යංශ පවසාන්නේ. සුුවේ ලබන ආසධතයන්ගේ සංඛ්‍යාව යහපත් මට්ටමක පවතිනවා! මේවනවිට සුවේ ලබූ රෝගන්ගේ සං්‍යාව හැටතුනක්. මැට තුළ සිද වූ මරණ සංඛ්‍යාව හතක්. මාර්තු එකොස් වනදා පළමු රෝග්‍යා භර්තාාවමෙන් පසුව මර්තු දහත් වනදා රෝගීන් දහත්තුන් දෙෙනෙකුවාර්තාාව වනාා දෙනකදේ රෝගින් වැඩම සංඛාවක් වන විසි එක්දනෙකුවාර්තාාව වුණේ මර්තු තිස් එක් වනදායි. ඒදිනෙ තුළ රෝගීන් පාලොස්තනෙකුවාර්තාාවනා. නිදාහන ධ්‍යස්ථානවලින් භාර්තා වූ ආස දෙති්‍යයන්දා හර දෙනගෙන් එක් අයිකු වන පුත්ලම ප්‍රදේශ පදිංචි පුද් කලයා ඉන්දුනිස්්‍යාව සංචායකින් අතුරුව පමණ රෝීවූ පුද්ගලයාගේ පපුතික බව පුදත්තලම පරිපාල මාජන සෞඛකිනල හරරි ඇන් සු්‍රේ් මහත පවසනවා. විදල් පතිවරයක වන ඔහ ඇසරු කළ තවත් අය සිටි දෙයන්න පිළිබඳව ස්වාබලීමට අද කට යුතු කරුණ. මාන සෞඛ්‍ය පරක්ෂිවරු සහආක්ෂක අංශ ඊට එක් පසිටයා. පුදගලම ල්කාසිම් ප්‍රදශයේද මෙම සෝදිස්සිිකිරීමම් සදු කෙරුණ. රස ස ති ට හන ගත් රගීන් හතරදිනක ර ප්‍රතිකා දධ්‍යස්ාන වෙ අද අල මරගෙන . න පවත් ද්‍යස් ාන ද හන ගත් රෝගන් ප රිස ද්‍ය ාන රග ැබව. ව ප්‍රේශ පදිංච ර - ති ද්‍ය ාන ර ්‍රකාශ ක . පස ො ද ාන ග ප නක ඇතු ත් කර. ේවල ප්‍රදේශයේ ්‍රමණිල හරි වසම් පහක ආර්ක්ෂික කටයුතු දැඩිකරති වෙනවා.ඉස්නහ එක්සපියෝ මාර්ගයක් පමක්කදාගන්න බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රෝගය පාලිකිරබේ විද්‍යාත්මක පතන මත මෙම වසාද විම්ිදු කළ බව කල්ුතුර දිස්්‍රක් COI-19 සම්න්ධ කාරක වෛද්‍යක්‍රෂන් හිරිමුතුකොට මහතා ප්‍රකාශ කළා. මෙ අතර කොරණ අවධානමත් සමක වසාදමුණ මන්ලාර්ම තාරාපුරම් ගම්මානය අද යලිවෘත කෙරුණා. ඒෙත් තවදුරටත් දැඩි ආර්ක්ෂික පවිදිවිධාන ගම්මානය තුළ ප්‍රාප්මකයි. තදලව සහොල් නිෝධහන ද්‍යස්ථනල සිටි පුද්ගලන් පාලස්තෙකු නිෝධහන කටයුතු අවසන් කොට නිවෙස් බලාපිටත්ව ගිය, නිරෝධානයට බියඒ මගහැ සිටි පිරික්දද අතරුණා. අටුළගම සිකවත් නගල ප්‍රේශ්යට පැමිණි පවල් දෙක එකළුස් දෙනෙකු නිරෝධහයනය අවසන් කර අද පිටත්ව ගියා. ඒ දින විසි එකක සාර්ථක නිරෝධායනයකින් අනතුරුවයි. ගො ං ්‍රදේශ ද ීද ෙක නිර ධහ න සඳහ අද ම කරුණ. හ ද්‍ය තු කළ හමක තු ල ප්‍රදේශෙන් හඳ ගත් ොර සාධ ෙ ුණ ල ්‍රදේ බව තු ති හ ම පූ හන ධ්‍ය ාන ීමට කටතු කරුණ. ජ කොරනා වසංගතයේ මධ්‍යේ පාලිමෙන්න්තු බැතිවරණය පැත්වීමට කොරයා බලධහරින් අද පියවර ගත්තා ආසන තුන්සියක්ක්සන හා දේශපාන පක්ෂිස් පහක්තරණ ැදනු අර ජනාතිපති මුංජේන්ගේ පාලික පක්ෂය ඉදිරීින් සිටින බවයියට මධ්‍යවර්තා කරන්නේ. චන්දය භාවිතකිරීමේදී චන්දදායකයන් මොක හා අත් අවන්න පැන සිටීම සහ එකනික අතර පර්තරය මීටයක් තබාගැනීම දක්නට ලැබුණනා. සබිකින් තුන් සය දෙෙකු තෝරා ගැීම සඳහ පැවැති පාර්ලමේන්තු මැතිවරණේ අද උදෑසන හයට ආරම්භව සවස්හයට නිමාවට පත් වුණා. පසුගේ ජනාධපතිවරණයට සාපේක්ෂව මෙවර පාර්ලිමින්තු මැතිවරනේදී චනදායකි ද උනන්දුවෙන් සිය චන්දය භාවිතා කළ බව තමයි මැතිවරන කොමිස්කි සිටේ. සෞඛ්‍ය අංශ ලබාදුන් සියලුම සෞඛ්‍ය උපදිස් පිළිපදමින් ජනතාව එවිසිය චන්දය ප්‍රකාශ කල ආකාරය තමයි අපට අල්දවසේදී නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණේ. ොවි-19 හෙවත් නව කොරුණා වෛරසය මේ වන විට ලෝපුරා විසි ලක්ෂ විසි හය දහස් අටසිය විසිතුන් දෙනෙකුට ආසාධනය වෙතිබෙනවා. සුවේ ලබා ඇති සංඛ්‍යාව හාර්ලක්ෂ අනූහතර දහස් හාර සියදහ අටක්. මන්න සංඛ්‍යාව වාර්තා වන්නේ එක් ලක්ෂ විසිනාව දහස් අනුනාවයක් ලෙසයි. ලෝපුරාටවල සහස්වන් පාලන ප්‍රදේශ දෙසය දදායක වරසය අ්‍යාතතිී ඇති බයි ලෝක සෞ කි සන්නධානය පෙන් වාාදන්නේ. Today, I'm instructing my administration to halt funding of the World Health Organization while a review is conducted to assess the World Health Organization's role in severely mismanaging and covering up the spread of the coronavirus. අධාර මුදල් අහිටවීමට මේ අවස්ථාව නොවන බවයි ජගත් සඩධහනයේ ප්‍රධානනි ඇටෝනිියෝ ගුටරෙස් පවසන්නේ. ලෝක සෞ්‍ය සංනිධානය අන් කවර දාකඩත් පා අවශ්‍ය මොහොත මේ බවයි ක්‍රිට පනිවඩයක් නෙකුත් කරමින් බිල්ගට් සඳහන් කර ඇත්තේ. දිගින් දෙකටම කොරුණණාවරසේ ආසාධනය වූ විදේශකයන් හමුවන බව චීනය සෞඛ්‍යාශ පෙන් වාදයෙනවා. ඒයේ දිනයදී වාර්තා වූ ආසධතයන් හතලෙස් හයදනාගෙන් තිස් හයදනකුම විදේශකයන්. සඳහා එන්නටක් අතදා බැලීමේ දෙවන අදීර ආරම්භ කර ඇති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. පාසල් විෘත කිරීමට ඔස්ට්‍රීලිය රජයකත් තිරණය සම්බහන්ඳයෙන් බෝ රටවල අප්‍රසාධය පාලවීතිමෙනවා. එහත් ප්‍රාන්ථකහිපයක බලඳ හරිින්දන්නවා ඇතේ දරුවන් නිවස්තුලදී අධ්‍යාපන කටයුතුවලට යොදපන ලෙසයි. ඇමරිකාමෙන් ඔස්ට්‍රේලියාව ලෝක සෞඛ සංවිධානයට ලබා දෙෙන ආධාරමුදල් නවතා නොදමන බව ස්ට්‍රලියයානු මුදාලාමාතවරය අද දවසේදී ප්‍රකාශ කර සිටියා. ඒවගේමයි සෑම රටකම ස්වෛරිීත්වයට ඔස්ට්‍රේලියාව ගරු කලාත් මේ මොහොතේද චීනය තවමත් සත්ව අලවිසැල් විෘතව තැවීමට ලෝක සෞඛ සංවිධානයේ ඉඩ ලබාදීම විමතියට කරුණක් බවත්. හටත් කියා සි!රට වසාදමීම හේතුවෙන් ඉතාලී අවන්හල් දැඩි ආර්ථික අර්ුතියකට මුහුණ පාසිටෙනවා. එරට වසාදමා මේ වනවිට සති හයක් ඉක්ම ගොස්තිබෙනවා. ප්‍රංශයෙන් වර්තාාවන කොරුණාරෝගී මරණ සංඛ්‍යාව පහලුස්ථාස ඉක්මවාතිබෙනවා. යනුව මරණ පහලුස්ථාස ඉක්ම වූ හතරවට ලෙසයි පංශය සැලකෙන්නේ. අස්සාධතයන් සංඛ්‍යාව ලක්ෂය එක්ම වූ පස්සුනරට ලෙස ජර්මණය සඳහන් කළ හැකි. ඉන්සුව වූ පිරිස හැත් ඇඩි දහසඉක්මවාතිබෙනවා. තුූපෑ විසි හතට එරටින් වර්තාාවූ මර්ණ සංඛ්‍යාව තුන් සය එකක්. මෙවන විට ලෝපර ගෝන් සේවා ලබා ඇති පඩුව ොල බිලියන තුන්සිය දොළහක් බව ගණන්බලාතිබෙනවා. ඇවැත්මසඳහා ගුවන් සවා වලට දැඩි සටනක් ලබාදීමටසිතුදු ඇති බයි, ජාතන්තර ගුවන් ප්‍රහන සංගමය පවසන්නේ. දස් නසිිය තිය දශකේයට පසු ොව ඇතිවූ දර්ුණතම ආර්ථික ආවපාතයට මෙමනවිට ලෝකය මහුණතිමින්ිටින බවයි ලෝක බැංකුව පවසන්නේ ඩොල ට්‍රලියන නවයක් පමණ වනම මුල්්‍ය හින්ගේ ඉදිරි වසර දෙක කාලේ දක්වා බලපානු ඇති බව එම සන්න ධහනයේ වැඩිදුරටත් පවසනවා. දේශී ආර්ථිකය ආරක්ෂාවන පරදි දෛනික ආර්ථික කටයතු කඩිනමින් ඇරඹීම මේ හැකියාව කෙරෙහි ජනාධිපති ගොට අබේ රාජපක්ෂ මතිතුමාගේ අවධානයොම්ව තිබෙනවා. එයනුව පලාත්මට්ටමේ තොරතුරුස්වඇැලි මේ විශේෂසා කච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා. මෙම විශේෂ සාකච්චාව පැත්තුුණනේ ජනාධිපතිකාරයාලේදී. දිවේනේ සියලු පළාත් වෛද්‍යධ්‍යක්ෂවර ඇතුළු සෞඛ්‍ය බලධාරින් සිය පලාත්වල වත්මන්තත්වය සම්හන්ඳයෙන් ජනාධිපිත්තුමාම මෙහිදී දැනවත් කලා. කර්මාන්ත ආයතන කුෂිකර්මහා ව්‍යාපාර කට යුතු තෙර පරදි පාත්වාගනයාමට අවශ්‍ය නිර්දේශ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මගින් කඩිනමින් එදිරිපත් කරන ලෙස ජතිපත්තුමා ැනම්දුන්නා. ම ැබන ව් නිදශ සලකිල ගනමනවයි බත්මන් ීම ලිල් කිරීම තීරණය කෙරෙන්නේ. දයිනික ේතන ලාබීන්ගේ ජීවනෝපායි කරෙහි අවධහන යොමකිරීමද ප්‍රධහන අරමුණක්. ඒඒ පලාත්වල කොරෝුණ ආසාධිතයන් ඔවු ලඟින් ඇසු කළ පිරිස් සහ නිරෝධහන ක්‍රියාවලියම මෙහි දීර්ක වශයෙන් නිරක්ෂණයටටලක් වුණා. ගී හදதுනාගන මේ දනික පරීක්ෂණ සම්බන්ந்தේந்து සකච්ச்சා කරනා. නිரோදාහන මධ්‍යස්ථானනවල වත්මන් තත්වය සහ කළයුතු වෙනස්කම්ද ජනාධපතුමාගේ විමසමට ලක්க்கුණා. ොවසිතු රටවල් හසනීමේදේ, කොුණ ரස மර්ධනයට රජයකත් ක්‍රயாමාார்ර්ග ඉතා පදා බයි පළால் සௌඛ්‍ය බලධරින් ප්‍රකාශ කළ. ௌකික් ෂේත්්‍රයේ උති උදෙසා ගතයතු ක්‍රயாමාார்ර්ග සහ, පත් தත්වය සමාலோච நேටது මෙ අවස්ථාව කරගතයුතු බව ජනාතිත්තුමා ප්‍රකාශ කලා. ආරක්ෂත ඇඟලුම් නිශ්ාන සදහාබරට ඇඟලුම්කම් හල්බලට අවශ සම්බන්ධී කරනය සැපීමට කමිටුවක් පත්ෙරුණා ශ්‍රීලංකා ආයජන මණඩලෙන් මූලිත්වෙන්යුත් එමමිට දිනපතා රැස්වීමට දනීමිතයි. මෙම තිීරන ගන ැබේ අර්ලික හන්දිරේ පැවදිී සාකච්ඡාවකද. අත්ත්‍යය අශ්‍ය සේ පිළ ම ජනාධපති කාර සාදක බල අය සහ එක්ස ජාතින්ගේ ළම අරමුදල හෙවත් ුනිසේ අතන ලදධරන් අට එම සාකච්ාපැත් වන. COI- වසේ හෙතුවෙන් ලෝපුරා අවශ්‍යතාවක්ක පවතින ආරක්ෂත ඇගලුම් නිෂ්පාදන වලට ඊයල ඉල්දමක් පවතිනවා. ෙැරල කාර නි්ාදනයක් ුලකවතුල කළ හැකිදයන්න පිළිඳව මේදසාකච්චා කරුණා. ැසිල් රජපක්ෂ මහතා මොිත්වයෙන් පැතිම සසාකච්චාවට. යුනිසෙෆ් නිත්ත නියෝජත මොරාත් මොහිදීන් එක්සත් ාතින්ගේ සන්නඳහනයේ නෙවාසක සම්බන්ධීකාරක හනා සිග සහ ඇගලම් නිෂ්පාදනක්ෂේත්‍රයේ දේශි කරමාදකරුවන් පරිසක් සහභාගේ වුණනා. ඩෙන්න්මවා කිය කෝපන් හැගන් අගනවරස් සහ ේපාලේ කත්මන්ඩු අගනුවරසින යුනිේ අත නෝජතයන්ද සජීව විඩියෝ තක්ෂණය ඔසේ ඊට සම්බන්ධමනා. එක්ත් ජතින්ගේ ලම අරමුදුලට සතියකට අක්වැැසු මිියනයක් සහ මොක ආවරණ මිියන දහයක අවස්තාවක් පවතිනවා. එම අවශ්‍යතාව සතිපා ශ්‍රීනංකාව ඇගලුම් ම්හල් මගින් සපරා හැදයන පිළිමඳව ේදීසාකචා කරවා. ුනිෙ ආතනය මගින් ආක්ෂ ඇගු මිද කැනීමටත් එමනි ්පාදන ප්‍රිතිය සම්බන්ධය සහතකවත් ලබදමික්‍රමවේදයක් සැකසීමටත් ඉදිරි මාසතුන තුළ එම කාරයට කිරීමටත් මෙහිදීතීරණය කෙරුණ. අද දිනේදී ඒකාබද්ද ඇඟලුම් සේවා සංසදේ සාමාජින් හට බැසිල් රජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්තෙන් යුනිසේ සංවිධනය මගින් ඉල්ලුම් කරනලද ජත්‍යන්ත පොටෙක්ටියව කලෝති ආරක්ෂක ඇඳුම් කට්ටල නිෂපානය කිරීමේ හැකියාව සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව සසනා බැලීමට සාකච්ඡාව පැහත්තුවවා ඉතාමත්ම සාර්ථකවසාකච්ා කරන්න ලබුණු අතර අපහට ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව විමසාබල අතර එම අවශ්‍ය වෙන සහතික පත් සහ එම අවශ්‍ය වෙන පිරි සියල්ලක්ම අප වෙත යුනිෂ ාතරය මගගේ ලබා දීමට කටයුතු කරන බව අපිත්තක පොරන්දුනා. පිටකටුව මැනිින් පොදු වෙලඳ පොල ලබන විසි දෙවනදා දක්වා වසා තැබෙන බව එම පොදු වෙලඳපොල සමිතිය ප්‍රාන සංගධායක අනී ඉන්ද්‍රරිජිත් මහතා පවසනවා මැනිින් පොදදු වෙළඳ පොල අනිදා විෘත්ධකිරීමටයි කලින් සැලසුම් කරතිබුණේ. ැ වෙදොල අෞුරදු වලින් පසුව දාහත්වනිදා විවෘතකිරීමට නියමිතවතිබුණත්. අපි මේමොේ ැින් මගත් පොද වෙළද සමිතිය තීරණය කරුණු ලබවා මේ මස විසිද දෙවන දින නවතත් මැනින් වෙලදපොළ විවෘත්තකිරීම සඳහා දිීර්ග කරු ලබවා ඊට හේතුව වශයෙන් අපි සඳහන් කරන්නේ. ජනතාව වැඩිවෙශෙන් ගැසීම මැණින් වෙලදො තුළ පොත්තරම මැින් වෙදොල පිටාතිබවෙන්නේ ගුණ සිංපපුර ආසන්නේ ඒකත් අපි මේ මැණින් වෙලදො විරෘත්ත කිරීම කල්දැමීමට හේතුක් වුණා. ස්ක ්‍රහාරයේ සබඳතා ජාලය සංකීරණවුවත් අංශය ගණනාවක් කොස්ේ පරීක්ෂණ පවත්වමින් සියල්ලි වරුද්ධකරුවන් කඩමින් නීති හමෝට ගෙනනන බව පොලිසිය පවසනවා. ඊට කිසිවෙකුගේ තරාතරම අදාල ඩුමල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර, ජාලිය සේනනාත්න මහතා විශේෂ ාධහමක් පවත්වමින් අද ප්‍රකාශ කළේ. බෝමකරුවන්තමඟ හඳුනාගත්ත සම්බන්ධතාවයන් තමයි මෙ පෙන්නේ මේ සම්බන්ධතාවයන් විද පැතිකටවල් ලොස්සේ ඇතිකරගන තියෙනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන මිට අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තු විසින් සැක්කරුවන් එකසි දහනමල් දෙය අත්ත ඩංගෝටරගෙන විමාශන කටයුතු කරනවා. ඒවාගේම ත්‍රස්වවාදී විමශන කොට්ටාසය සැක්කරුවන් හැත්ත ඇටෙනෙක් අත ඩංගෝටරගෙන ඔවන්ටේරව පරීක්ෂණ පාත්නවා. ස්ක ප්‍රහරය සබන්ධය හිතපු පාලිතු මත්‍රේ රශා් දෝදීන් බහතාකේ සොහහිරකු මෙ දේති්ඥවරයකුද අත්තරංගුවට ගැනීම පිළිබඳව බධ්‍යපේදීන් මෙහිී පොලිස්මාා ප්‍රකාශකවරයකින් පශ්න කළ. ඇ මේ හිටපු ඇමති රිශා් බදධ මේකට සම්බන්ධව තියන කළ තොරතුරනවණ හ තිය නොද. දැනට ඇතුමාගේ සහෝදරෙක් මේක සම්බන්ධය ක කියලා තොරතුර අනාවර්‍ය වෙලා තියෙනවා තවදරට අප විමශන පහත්වනවා. පා පීක්ෂන්ද පාර්තුමේන්තුවට මේකේ වග කිවුත්ත කව්ද කියන කාරණය මසක් ඒ ඕගේ තරාතිරම එම නැත්තන් හූ දන්න ෘතිය හරි ඔහු සමාජය ධර්න්න තත්ත්වය අදාල නෑයකට ආර නීති්්‍යවරයා අත්තඩංමුටගතේ නීති්ඥ හිජාස් කියල නැමැත්තෙක්ට ඔහුට තියෙන චෝද නම්මවත්. ඒතිජවර අන්ගු අරගෙන තියවා. එඒ තිජවරයා පෝම්බ කරුවන් දෙදනෙක් සමඟ සම්බන්ධතා පත්ල තින බවට තොරතුර නා වරන වර්තු කැන තිනවා. එවගේම ඒ බෝමකරුවන් සමඟ ඉක්තරා සංවිධාන කීපයක සම්බන්ධවෙලා නිල තල දරමින් ඔු එක ගනන කොලාලති ට ආර් . COොVවිD-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළවනා කරන කමිටුව අද රැස්සුනා. දුරබැහර ප්‍රදශල එලවලුත් සහ පළතුරු ඇතුළු ආහරත්ද්‍රවව්‍ය සෙසු ප්‍රදේශවලට ප්‍රවහනය සඳහා දුම්රිය ලබාදීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා කූට ව්‍යාපාරිකයන්ට ජනතාව සහ ගොවිීන් ගසා කෑමේ අවස්ථාව වලක් පාලමින් සාධාරණ මිලක්තුලින් දෙපාර්ශ්ුවයටම සහන සැලසීමටමතුරින් හැකිවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ <ELLAM> අනුව එලබොලු පළතුරු සහල් ඇතුළු අනකුත් ආහරත් ද්‍රෝව්‍ය දුම්්‍රිය මගින් ප්‍රවාහනි සඳහා අශ්‍ය පීරගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාහරන්ට පපදෙස්ලවාදී තිබෙනවා. මෙමන විට ඉදන ප්‍රවාහනේද දුම්්‍රිය මගින් සසිදු කරෙනවා. ඒ හෙතුෙන් දිවනේ කිසිදු ප්‍රදේශවයකින් ඉන්දන හිගයක් පර්තාාවන්නේ නැති බවද අමරවීරමතා ප්‍රකාශ් කළා.COොVවිD-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදුලේ කළමනා කරන කමිටුව අද රැසුනා. ො- සෞඛ්‍ය හා සමාජාරක්ෂණ අරමුදල මෙහිවීම සඳහාවන කළමනා කරන කමිටුව අද පෙරවරවේ ජනාධිපතති කාර්යාලේදී රැස්ස වනා. ඒ මහබැංක්කව අධිපති භහචාරි ක්ෂමන් මහතාගේ සභහපතිත් පේෙන්. අවත්‍යංශලය කම්වරුන් අයතන ප්‍රධානින් නඇතුළ විශ ෂ්‍රඥන් දහසේ දෙෙනකුගින් කමිටල් සමන්ධතයි. අරමුදල පිහිටුවීමෙන් ජනාධපත්තුමාපේක්ෂ කල අරමුණු ඉටුකර කැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රාමාර්ග සබන්ධෙන් කමිටුවේ සාචාාවට ලක්ෙරුණ. ොරුණන ර්ධනනි සදහ, අවශ්‍ය අऔෂද වෛධිපරේෂණ උපකරන සහ දහරිතා වර්ධනය තුළ සෞඛ්‍යරක්ෂණ පහසුකම් සඳහ. මූල්ලිවශ්‍යතා සැපීම සෞඛ්‍යේෂේත්‍රයේ සහ අත්‍යවශ්‍ය මහචන සේවා සපයන්ගේ සෞඛ්‍යරක්ෂාව සහ සුරක්ෂිත භාව මෙන්ම ලබයින්, කාන්තාවන් අඩු අආදහම් ලාබීන් වැඩිහිටියන් අආවාාධිතයන් හා අවධානට ලක්විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මෝලික අවශ්‍යතා සැපීම අරමුදලේ අරමුණ අතර වනවා යතනික වහා පෞද්ගලිකව ලැබෙන පරිත්්‍යාග සහ රේජු තැන් පතු සමඟ COොවිD-19 සෞඛ්‍ය හා සමා ජාරක්ෂණ අරමුදලේශේෂය. අද වනවිට රොපියල් මිලියන හයිසය පනස් පහකට ආසන්න වී තිබෙනවා රක්්නාා ආරක්ෂකලංකා ආයතනය පරිත්‍යාග කළ රොපියල් මිලියන තුනක් සහ අපි වෙනුවෙන් අපි අරමුදලෙහි දුණුකොරයානුක්ෂාකාව පිරිි නැමු රොපියල් ලක්ෂ හතරක මුදල ආරක්‍ෂ කලේකම් විශ්්‍රාමික majorජ ජෙනරල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ලේකම් පBච සුන්දර මහතාවිත බහර දෙනු ලබවා ලංකා බැංකවේ ආයතන ශාකාවේ අංක අස පහි හැත්තෑතුයි හත්තෑ තුනයි හැත්තඇ තුන දරන විශේෂක් ගිනමට පරිත්‍යයාග බැක ක හැකි. දේත්්‍යයනකූල ගෙනම්මකින් අරමුදලට කෙරෙන පරිත්‍යයාග මුදල්, බදු සහ විදේශ විිනිමේ වෙගුලාසි වලින් නිදහස් වනවා. දුරකතරංක බින්දුව ඒකකයි දෙකයි. ස් පහයි හළි සතරයි හැත්තෑ නවය බිඳුවයි එක එකයි දෙකයි තුන්සේ පනස් සතරයි තුන්සේ පනස් හතර ඔසේ අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන කේබී එගුඩ වෙලේ බහතා අමතා වැඩි විස්තර දැන කතහැකි.. කොරෝුණ වසංගතයෙන් අපාසුතාවට පත් ස්වම් ප්‍රඥියාවල නිරතමන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමට ජනාධිපතිය කාර්සාදක බලකාය තීරණය කර තිබෙනවා. ඇ ද පවති මධ්‍යහ මොකද ත්‍ය පවිත්‍රා ව්‍ය රච්චමත්මය බව සදහන් කලා ඉදිකිරීම් ශ්‍රේෂ්ෂයට අදාලව සේවා සපයන කණ්ඩායම් විදිහට ඉදිකිරීම් කර්මාන්තයට අදාල ගඩොල් වැලි ආදී අමුද්‍රව්‍ය සැපයිීම මෙන්ම වඩු පෙදරේරු ජලල. විදුලි කාර්මික පින්තාාරුවනි ශේෂත්‍රවල නියලුණු පුද්ගලයන් හා. එම කාරයන් සඳහා අත්තු දව් සපයන කුලිකරුවන් වැනි වෘර්තීන්වල නිය දෙන්නන්ට. එවගේම කර්මාන්ත ශේෂත්‍ර නිරත වන්න. උදාහරණ වශයෙන් රසකැවිලිකර්මාන්තය, කොහු පාපිසි සමරුපලක බති ලෝහවැනි සුළුකර්මාන්තකරුවන්. ඒවගේම ප්‍රාදේශය මට්ටමින් හා ග්‍රාමිය මට්ටමින් සේවා සපයන්යන් රූපලාවන්න කටයි තුලේ දෙනාය එවැනි ආයතන සහිවැ වැඩකරණ අය උත්සෝවාන්්ඩ උපකරණ හා සේවා සපයන්ඥන් ත්‍රීවීල් හා මෝට සයිකල් අලුත් වැඩියා කරන්නන් ඇඳුම්බසන්නන් කොන්ඩ කපන්නන් වැනි සේවා සපයන කණ්ඩායම් වල. එවගේම ග්‍රාමීිය අලවිකරණයේ දෙන්න. මාලු එලවලු පලතුරු වෙලාදාමේ දීමට නොහික වෙච්ච පුදගලයෝ ආගමික ස්ථානවල ආශ්‍රිතව යම්යම් බාණ්ඩ විකුණනාය මෙවැනි කන්දායම් වලටත් ජනාධිපතික ආරසාධක බලකාය මගින් තීන්දු කරලා තියෙනවාඒ රුපියල් පන්දාහක සහනාධාරය ලබාදෙන්. ඉල්ලුම් පත්්‍රේ ලබාගෙන එල්ලුම් පත්්‍රේ පුරවලා ඒ කොමිටුවට ඉදිරිපත් කරන්න ඕනි. ප්‍රාදේශය මත්තමින් සු පරිමාණ කර්මාන්තවල ය දෙන තවත් විශාල පිරිසකට ලබන විසිවන ධබන විට, රුපියල් පදහසේ දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය කියා සිටී. පෙරපාසල් ගුරුවරියංච කුඩාතේවතු. ඉමියන්ට ප්‍රාදේශය ජනවාද්‍යවේදී තුමන්ලට තුමියන්ලට තියන්ත්‍ර සහ පේෂකර්මාන්තයේ නියලී සිටිනයි. අයට හස්තකර්මහන්තේ නියලී සිටිනයට උසාවිවල නඩත්තු ලබාගැනීමට සුදුසුකම් ලබපු ඒ කණඩායමට පෞද්ගලික බස්රත රියදුරු මහත්තුරු සහකොන් ොස්තර මහස්තුරුන්ට පාරම්පරික ආයුරේද වෙදමහත්තුරුන්ට. එකවර ගෙවන රුපියල් පන්දාහාක දීමනාවක් වශයෙන් නිකාරසාදක බලකාය වෙත ඉදිරිපත් කර තිබෙන ලයිස්තුවලට සමුෘධි නිලධාරීන් හරහා මේ මාසේ විසිවෙනිධාවන විට ඒ මුදල් ලබාදීමට කටයුතු කරන. කොත්තල දිෙස්ට්‍රික්කය හරහා අද පස්සරුවය හමාගිය තද සුළඟින් නිවාස දෙසේ හතලිස් පහකට හානි සිදුවතිබෙනවා. එස සඳහා අවශ්‍යය සහන සැසීමට කඩිනම් පියවර ගන්නා බව, අපදා කළනා කර මධ්‍යස්ථානය පවසනවා. අද දින හවස හතරයි එතිහෙට පමණ තදසුරම් සයි තත්වයක් තුතල ස්ව්‍රක්කයේ සහ රස්සක අපි ර්තාාවන විශේෂම මෙවැරින් විට සාදිසියකම් කොටස හයක මෙම තත්වපිට වාර්තාාවෙනවා විශෂම නිවාස දෙසය හතරි පහක හානි වාර්තාවෙලා තිබෙනවා එම නිවාසවට හානිය තක්සේරු කිරීම සඳහාය අවශ්‍ය පරිදි සහන ලබාදීම සඳහා අපදකරමලා කරන අධ්‍යසානයේ දිස්ශවික් ඒක අවට දිස්වික්වල සිරුම සහර අධ්‍යක්‍වරුන් අධ්‍යක්ෂි දෙනනාල්තුමා විසින් මේ විර විටත දස්වකව යොමු කල්ලා ජලතාවට අ හන සහ කන්ඩ පටු කරමින් සිදවා ජාතිකරක්ෂණ භහර අරබද ඔසේ කණ්ඩ මුද සම්පාන කිරීම ද අබද කරමගන්න සහන ඒක ස කටයුතු කරම මේනිවිට ගුපරම සහන ලබදීමම සද අදක්ෂ ජනරල් තුමා විසි කක්ඩෝ ම සානවිත ති ප හ ද ම ල ව ක තුමාගේ පපුඩ් අධික්ෂණ සහිත සහ වැඩ පිල්ව දිස්ශික් මටමින් සිදම පවතිනවා එම නතාවගේ පඉල්ලා සිටනවා යම් ගැටුවඇත ස්ානලින් අපි එකයි එකයි හත්ත දුරකතරන් කියය ඔස්සේ සම්බන්ධවෙන්න. වේසන හමුවේ පිටාවට පත් කලාකරුවන් හා විශේෂිත පුද්ගලයන් වෙනුවෙන් ආරම්භ කළ යිITන් මනුෂත්වය සත්කාරයට තවත් ආධහර. යිITෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඩලො එකතුුවෙන්. වැඩිහිටි නිවාස ්‍රමාන් නිවාස විශේෂවශ්‍යධයිති දරුවන්ට මෙන්ම කළකරුවන් වෙනුවෙන් අධ්‍යවශ බහන්ඩ බෙදාහැරීම අයිටන් මනුෂ්‍යත්වය සත්කාරීෙන් සිදු කෙරෙනවා, ස්වාධීන රපවාහිනිය ඩැලුක් සමාගම සහ නිදහස් කලා සඳහනය එක් වයියිටෙන් මනුෂත්වය සත්කාරය ක්‍රියත්මක කරන්නේ. ්‍යාපැරයෙකු වන ප්‍රියන්ත කල්පගේ සහ රංග ශිල්ප ුද්ධි රබපු කවැල්ල ඇද මහත්තුරන් සහල් මට්‍රික්ටන් එකක්වාදිලි රපවාහිනී මාත්‍යජාලය සමහපති සුදත් රෝහණ මහතා වෙත අද ප්‍රධානය කලා. මෙම අවස්ථාවට ප්‍රධහන විදාහයක නිල දහරි නලේෙන් කුමාර නිෂංක මහතා ඇතුළු පරිසක් එක් සිටිය. ඇතිහැකයට ආරධනා කරනවා මේ වෙලාේ ස්වාධනු රූපාහිනය මේ කලාකරුවෙනුවෙන් කරගනයන මේ වැඩ පිළිවලට දායකත්වයක් ලබ දෙන්ඩ පුළුවන්න මේවෙලාවෙ ඒ වාසනඋදා කරගන්්ඩයි කියලා. ITයෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඩලො එකබුතුුවෙන් මෙ සමගින් ස්වාීින් රූපාණ රාත්‍රී ප්‍රධාන සිංහල පවත්විකාශය නිමාට පත්වනවා ඔබිට සබරඇත්්‍රයක් www.ipnnews.telk